සුල්ු මද්‍ය පරිාන ද්‍යවවායකයන්ටන් හනදායි අය පහසු කමේ රාජ්‍යන්ත්‍රනය තුළ ඉතාමත්න රදගත් අමාත්‍යන්ස කීපයක වශීර්ෂ සාකච්ඡය වෙන අවස්ථාව සාමාන්‍යෙන් මම සපත්තු ගැන කතා කරන්න කලින් කකුල් ගැන කතා කරන්න කරන්න කැමති මොකද මේ අමාත්‍යන්ස එක බැඳිලා ඉන්න රාජ්‍ය සේවකෙන් ගැන මූලිකාවශයෙන් මම කතා කරන්න කැමති ය අපේ රටේ සාමාන්‍යය රාජ සේවකයෙන් ප්‍රමාණ ලක්ෂ දාාතිරකට අධික ප්‍රමාණය. අද මේ රාජ්‍ය සේවකයා සම්පූර්ණයෙන් අන්ත අශරණ භාවයකට පත්තලා ඉන්න. තමුන්නාාසලගේ ආණ්ඩුවගේද තමුන් නාන්සලාගේ ගෝටාාවේ රාජපක්ෂ ජනාධපතිවරයාගේ එන්න අර විදේශ රටවල්ලොලෙන් පෝලිමේ මේ රටට චන්ද දෙන්න එනකොට ඊටත් අටිය උනන්දුවෙන් කටයුතු කරපු ක්ඩායමක් තමයි මෙරටේ රාජ්‍ය සෑවකය. ගෝටාවේ රාජපක්ස ගනාධපතිවර වෙනුවෙන් මේ ආණ්ඩුව වෙනුවෙන් පුදුමාකාර ඉුවකින් උමතු වෙලා පුදුමාකාර උනන්දුවකින් අද තමන්ට තමන් ගැනම ලැජ්්‍ය හිතන මොටතමට. ඒ චන්දය ඒ ඒ චන්දය ප්‍රකාශ කරපු සුරත තමන්ගේ වැළමිටගාවෙන් කපා ගන්න හිතනමටමටම අද රාජ්‍ය සේවකයාට තමුන්නාන්සරට චන්දයදීම එපාවෙච්ච කාලයක් තමයි මේ අද ඇත්වෙලා තියෙන. එතකොට අනේක භාරයක් ප්‍රශ්න අතර. තෝට මේ අයට ජීවත්තන්න තියෙන අද ජීවන අර්බුද මේ ආන්ත්‍රනය තුළ සිටිට සේවකයා නිලධාරීයා අසරණයලා තියෙනු. ඔහුගේ රැකියාවටයාගන්න ඒ තියන ප්‍රවාහන වියදාම් බස්ද අස්තු අහස උසට කාරකයගේ රාජ්‍ය නිලධාරින්ට ද කාරොල යන්න බෑ මෝඩ බයිකයක කිය රාජ්‍ය නිර්ධාරියෙකුට එහම යන්න බෑ සම්පෝර් රාජ්‍ය නිර්ධාරිියගේ ප්‍රවාහණ වියදන කියනක හද දරාගන්න බැරි මට්ටමකට පත්වලලාතියෙනු. හගේ අනුම පැළඳුව සපත්තුව බෑගය පවා. ඉගාවට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ල අතර ගත්තාම. අද තෘප්ටිවත් රාජ්‍ය සේවකයෙක් නෑ කියන කතාව අප මේ අවස්ථවිද අපි මූලි වශයම කියන්න ඕන නලෙකම සි වාහතයක් න්න ටොපියක් අපි ලැක්කා රුපියල් දහදා හාක ටොපියක්. හැබයි ටොපිය සූපන් නම්මෙන්ට රාජ්‍ය සේවකෑට අප්‍රේ වාසින්දර තමයිඒ ටොපිය සූපන් නම්මෙන් ඒ. ජනවාරි ඉඳදල ක් වෙනවාලු හැබයි ඒ එක අතට හම්බෙන් අප්‍රේල්වා සිදරලු අප්‍රේල් වාසනකොට මැතිවරණා කසුකුසු අක්සාහිත මැතිවරණ නුසුමක් එ. මැතිවරණ කාලයට හපහපයින් ්‍රලික සික ජනාද පේතුමා මේ අයවන් ටොපියක් දීල තියෙන රජ සවකෑයටට ෘපියල්ද හදා හක ටොපිය මේ කපියල්ද හදාහේ ටොපිය රාජ සවකෑයට දෙන්න කලින් දෙදස් පාහලව පිියහපාල් නාුව කාලේ ඉතා පහසුවෙන් ජීරත්තන්න පුුවන් කාලේ අපේ රාජ්‍ය සවකට රුපියල් දහදාහක වැටු පවැඩිකිරීමක්ඒවොල්ල ඉල්ලන්න නැතුව උද්ඝෝෂණය කරන්න නැතුව දඟලන්න නතුව වීදි සටන් කරන්න නතුව. අප රුපියල් දහදා හඒ රාජ සයවකෙන්ට දුන්න. ඒ රුපියල්ද අහදා හාරගෙන තමයි මමාර කලින්ගේ විදිහට ඒ රුපියල් දහද දුන්න ඒ පාලනයට විරුද්ධව අර රාජ්‍ය සේවකයා තමන්ගේ සුරතින් වැඩිවැඩියෙන් ටොපිකන්න තමයි අර. හුගේ අවස්ථාවයිද ඒ තමාන්ගේ චන්දය ප්‍රකාශ කළින් දැන් ආයා පහවර මම කලින්කිව වගේට ඈත ටොපියක් දීර තියෙනවා ඒක සූපන්න සිද්ධ වෙන්න අපේ වල සිදලම් ඕ ඕකට අපි කියන්න ඇත කඩයකට කියල්ලලා චෝටි සීණි ෝොයක් කියගන්න කියෙන අපි කඩයවන කියට ඕ සාමන්්‍යෙන් කඩයවන ක්‍රම තියනු කඩයවනේ කෙලින්ම කඩයවනෝ තික කල්යන්ට කඩයවනෝ දැම් මේක දීර තියෙන ඇත කඩයකට ගිල්ලා ිෝය ගොඩේ චටි සීණ පෝලය හම්බෙන්ඩ අප්‍රේල් මාසි අප්‍රේල් මාස් ඉදර තමයි චුටි සීණ බෝලය ලොකන්නෙන්. හැබැයි චටි සීණ පෝලය අප්‍රේල් මාසේ හම්බෙනකොට වැට්ට ඇතුළු අනකොත් බඩු බදුටික වැඩි කරලා රාජ්‍ය සේවකයගෙන් සීනි පෝලය හම්බනකොට ඉටරඩිය ලොක බුල්ටෝ එකක් කාණ්ඩුව ගන්න. රුපියල් දහදාහක් දෙනකොට රෘපියල් පවලස්ථාහක් විතර මේරටේ බඩු බාන්න වර්ග එක්දා ස්තුසී ඇතිතරේ වැඩි කරලා රාජ්‍ය සේවකයාගෙන් පැහැරගන්නා බව රාජ්‍ය සේවකින් දනගත් යුතු කියලා කාරණය මේ අවස්ථාවද කියන්න ඕනේ. ඉතින් ඒකයි පැනලිකම සිංහ මහත්තය ටෝපිය එකන අල් අල්ලක් දීලා මල්ල කාපහු ගන්න ආර්ථික සලසුන තමයි කරවාක ඇතුමා මේ තමන් නාසරගේ මේ අයවැල කන ඒකදක් ඔ මේනකොට එක මල්ලක් කරග නිවරයි ඕ ද ඊළගමල්ලක් දන්න කැනවාරි මාසන්දලා අල්ලක්දීලා දෙවැනි මල්ල ගන්නෝ තමුන් වහන්සලගේ මේ අයවැයි ලේකනේ තුළ. එතකොට අපි දැක්කා ජැ රාජ්‍ය සේය තෘක්තිමත් කරන්න නම් යහ පාලනයක් යහපත් රාජ්‍ය සේවයක් කරන්න නම් කරුණා කරලා රාජ්‍ය සේවකයක් තෘක්තිමත් කරන්න කියන කාරණය අපි අවස්ථාවද කියන්න ඕනෙ ක්තිබත් රාජ සේවකය නත්තා හපත් රාජ සේවයක් ඇතිවෙන්නේ. රාජ සේවකයා ගැන සාමාන්‍යෙන් බුද්ධමත් මනුස්සෙක් ඒනිසා තමුන්නාන්සලකවය අන්ර දෙබල කඩය ඇවිීමට රාජ සේවකයා මේ පාර රැවටෙන්න්නේ නෑ කියන කතාව අප මේ අවස්ථයිවිදි කරන්න ඕනේ. ද මම තෝරයාගත ෘතීන් කීපයක් ෘතිය සමති කීපයක් අපයු හම්බුණ මම හැම එකක්ම කියන්නේ නෑ. අපේ අනිත්මන්තය යම් ෘතීන් ගැන කියයි මේ සම්වර්ධන නිධාරෙන් ගැන කතා කරන්න ඕනේ. විශේෂයෙන් උපාධයක් කරගන සම්වර්ධන නිරධාරී ක්ෂේෂවටය රැකියාාවට බැඳචි සම්වර්ධන නිලධාරින්. මේ වෙනකොට තේගොල්ල උපාධධාරී. මේ වෙනකොටත් තේගොල්ලට සේභාවය අවස්ථාවක් නෑ උසස්වයෙන් පටිපාටක් නෑ. එතකොට එයාලා කොච්චර හොඳට වැඩකරත් කොච්චර වේගෙන් වැඩකරත් දක්ෂ වැඩකරත් කාර්යක්ෂණ වැඩ කරත් අදක්ෂණ වැඩ කරත්. ඒ සම්වර්ධන නිරධාරයා. ඒක් කියන්න නිධාරයි වයි කියර නිධාරියයයි කවරුත්තකයි රැකියයාාවට බැෙන් නෙත්හෙම පේශෙන් යන් නැත්තහෙම. කොහතකොට රැකයායි උත්තයජන. කොයි රැකියාවට කැපගීම ලැබ ප්‍රතිලාපයක්ගේ සේව කැඩ නෑ. සාමාන්‍ය කාර්යාල කාර සහයකයකුටත් විවාහ පටිපාටයක්ක් තියෙන උසස්වම් පටිපාටියයක්ක් තියෙනු රැකියාවේ ඉහල බලාපොත්තු තියෙන එහම සම්වර්ධ නිර්ධාරයන්ට ගර වගමඇත්තුමා හෙම එකක් නෑ. ඔබතුමාගේ අවධන කරාක ෙකට කරුත් න. ට මං ග්‍රාමිනිධරෙන් ගැනත්ම වචය කතා කරන්න ඕනෙ. ද ඉස්සර නම් මේ ග්‍රාමිනිධාරෙන්ට අප ඉතිහාසත් තුළ ලොකුත ලොක ගුවල ලොකු තැනක් තිබුණ ලොකු ස්ථානයක් තිබුණ ජාරර කවිශීප කවිසින්ද හැදල තිබුණු. බැලඳ කඩුගස්ථාන ගමට මං වුවගේ අපේ ආරච්චිල මැතින් වී රැහෙමයකිවේ. පැළඳ කඩුගස්ථා නහෙමතම ආරච්චල හිටිය. එතකොට ඒ ඔව දැඟයාට කඩුගස්ථානතිය ඒව දැ තිබහනග වවගස්කයවා. දැන් අඩුගස්ථානතියා අපේ ඒ ග්‍රාම්ිලධරරි මහත්තුවරුන්ට නොනලට අද අඩුවතරමේ කලිසම සපතු දෙක සාරය ඒ අරුවතරමේ ඒ තියන තමන්ග තියෙන න පැල න්ික්දන්න බැත්තරමට මේ ග්‍රම ධර මහතුරු අසරන කරලා ඔටත් නා කක් ලත්ව ම ඔබතුමා ධනගැනීමට කියන්න ගැමති ්‍රම නිධර මහත්තයකුගේ ප්‍රවාහන දීමනාව මාසකට රුපියල් හැසයයි. තැපැල් සේව කියට කියනට තැපැල් සේවකගේ ප්‍රවාන්දීමමනා මාසක රුපියල් දෙසිය පනයි. පැටල නෙම ඇල්වතුරටියක හද නත් බෑ මාසකට රුපියල් හැසයකි. කාර්යයාල දීමන ග්‍රම නිධාරයවගේ මාසකට රුපියල් දාහයි. නගරයා ශ්‍රීත කාරයාලයක් න එක්දස් පන්සීයයි. කොළොමුුවගේ තැනක එකදවස පත් කුලියට ගන්න බෑ. රකට මේ අය කොහොමදකට මේ අය එදාත්්‍රාලාමි පෙන්ශෙන්යන ොඩ ්‍රාලාහි එදත් ්‍රාලාම හෙකත් ්‍රාලාහමි ඒයට උසස්ුවෙන් පටිපාටයක් නෑ. ඉති මෙන්න මේ වගේ විශාල ප්‍රශ්න ගානාවක්තියනු ජාරර අශ්‍යසුම අසම අශ්‍යසුම ඒ සංහරණනයට රුපියා තුසියක් එකක් එකයි කො ෙවවා ැයි දැම්මයන කොට ගෙන්නේ ජනසං අරනයට ්‍රහමණය දහන්න රුපියල් තිහායි දහයෙන් එකකට අඩු මුදලා. එසසා ඒ ඉ සාධල ෙල්ල මක්කිල්ලා රුියල් හැට මහක් දෙන්න කියලා. ස අසම වරසටහනට එකනි වසකට රුපියල් තුූසියක් ගෙවන්න පුුවන්න මේ සංගරණයට රුපියාල් තිහයක් ගවන්නේ ඇයි කියන ප්‍රශ්නය අපිට බරපත්ත නිීදියට නවා. එතකොට මට . අප අගමැත්තුමා ගැන සුනපතන්න තෝනෙම. අගමයිතුමාට සුබපතන්න ඕනේ. තමුන්නාසේ තමන්නාාසේ වෑශීර්ෂය බම බරපතල විදයට අඩු කරලා. දැ පහුගේ අවස්ථාාවදි. මිලියන් එක්දාස්තුන්සිය දහයක්වෙච්ච ෑශීර්ෂය තමුන්නාන්සේ මේ අවස්ථාාවදී. ටම මට විනාිය කිල්ලදෙම මන්ාසේගන හො කියන්න අදන්න. මේ තමන්නාාසේ මේ ල අවසන් කාලය අවස මන්තු ම මට විනාඩිය දැන්න මගේ නරගන්නය කියෙන. තමන් නාස මේ අවස්ථාවේ දේක මිලියන් හස්සේ පහකට අඩු කරලා. බොම හොද පරමමා දර්ශයක්. මහිතන්නේේ ජනතිපතිවරයාගේ වැයශීර්ෂය වැඩි ඇත්ති. අක ැතිව වරයාගේ වැය ශීර්ෂය අඩුවෙනවා. ඒ අප හිතන ම ස න ට ක් ගද අපිියෝ ජනති ප තමුන් ස ැපී ජනති ප ච රම ර්ශයක් හද කිය රන හිතන. හැබයි ඒක මට තමුන් ාස කියැන කියන න මුන් න්සේ රෝෂා රණසිංහ ඇමති ෝයාගන රෂාන් ණ සිංහ ඇති ෝයා ගනත් අරක හොඳවාගේම නාරක ප්‍රකාශයක් ල තින. තමන් නාස කියතියන නම කැපිනට න්ද ක විනක් නීතියක් ර ා සිංහ ඒ න ඩ ද . එනිසා ඔහෝ ඒ කැපිට මල්ලේ යින් කිරීම සාධාරණයකිල්. එතකොට බම අහනෝ රෝෂාන් රඩසිංහ මේ දූෂිතයෙන් එලි කරලා වංචා ඇලි කරලා. මේරපේතියෙන ඒ දූෂිත භාවයන් වුවෙන් කතාකිරීමම තුළ අවසන් කරන්න මතුවා අවසන් කරන්න පුද්ගලෙක් ම. නිහටව කරපයාගන දූෂණ අනන්ත අප්‍රමා සිද්ධ වෙද්දිී මමුන්න්නාසේ තමන්නාසක අදමැතිකම තියගන්නවාගේ හනේ තැමතිවරු තමන්ගේ ඇමතිකම ම සද ගන්නවා වගේ. ඇතකොට ඒ ඉන්න වැරදි සියල්ල දකමින් ඒ දූෂණයන් දකිමින් ඒවා වැඩුවෙන් නිහටවන් එකද වීරකව ඒවා එලි දරව් කරලා. හැමතිගන්න මේ මොනවන තත්කමනෑ කියලා. එලියට පහහින එකද වීරකම කියනක ම තමන් ස . ඒ මනිස් ති රමන්ටව ෙ රැන ට සි මැනිතුමාට යිලාතයම් තරම මට පේන බාව කියමෙන් මඳ වජස්වල්පය අවසන් කර බම ති.